මම කතාවක් නෙමෙයි කරන්න යන්නේ. දැන් කතාව හුඟක් තිබුණා රසවත් අර්ථවත් හරවත් වේගවත් මං කියන්න යන්නේ කතාන්තරයක්. හැබැයි මට මේ කතාන්තරයේ කෙටි කාලෙකින් කියන්න බෑ. මොකද 75 වසරක කතාන්තරයක්. ඒ 75 වසරක කතාන්තරේ කියන්න මට සුදුසුකම් තියෙනවා. නිදහසට පෙර උපන්න මිනිසෙක් මම. ඒ නිසා ඩීඑස්ඒ නායකගේ ඉඳලා මේ වර්තමානින් ඉන්න ලස් කිවිඤ්ඤන් දක්වාම මම දැකලා තියෙනවා. සමහරව සමග වැඩ කරලා තියෙනවා. මම පුංචි ළමෙක් වශයෙන් ඉන්නේ ඩීඑස්ඒ දැකලා තියෙනවා. ජාතියේ පියා. මම දැඩිගම ඩඩ්ලි දැඩිගම ආසනේ අල්ලපු ආසනේ මීරිගම ඩීඑස්ඒ ඊට යාබද ආසනේ අත්නගල්ලේ බණ්ඩාරනායකලා අනිත් පැත්තේ රුවන්ගල්ලේ එන්නම් පෙරා. නිල් රතු කොළ ඔක්කොම මම දැක්කා මගේ ළමා වියේ සිට මේ විය දක්වා 1965 ඉඳලා මේ දක්වා මම ඡන්ද පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ දක්වා ඉන්න ඔය සියලුම ලස්කිරිඤ්ඤන් සමග වැඩ කරලා තියෙනවා. තමුන්නාන්සිලා අපි දන්නවා මහනුවර රාජධානියේ හිටපු අපි යටත් වෙලා හිටියා අවුරුදු ගණනාවක් වඩු ගියන්ට. ඊට පස්සේ අවුරුදු 133ක් බ්‍රිතාන්‍ය සුද්දන්ට. ඊට පස්සේ 75 වසරක් මේ රටේ ඉන්න කවුද? ලාස්කිරිඤ්ඤන්ට. ලාස්කිරිඤ්ඤෝ මම කියන්නේ ලාස්කිරිඤ්ඤෝ කියලා ඒගොල්ලෝ. තමුන්නාන්සලා කියන්නේ කළු සුද්දෝ කියලා. නෑ. මම ඒගොල්ලන් ඉතිහාසය තමුන්නාන්සලාට කියලා දෙන්න. ප්‍රභු මොන ප්‍රභුද? වෙඬ ප්‍රභු. හරි. වෙඬ ප්‍රභුලා. ඒගොල්ලන්ගේ ඉතිහාසය හොයලා බලන්න මම ඕනනම් කියන්නම්. මට විස්තර කරන්න වෙලාවක් නැහැ. මම පොඩි කෙටියෙන් කියන්නම්. අවශ්‍ය නම් පොතපත කියවන ඉන්නවා නම් ආචාර්ය කුමාරි මහාචාර්ය කුමාරි ජයවර්ධනගේ සොක්කන් ලොක්කන් පොත කියවන්න. එතකොට ඒ ප්‍රභූවරුන්ගේ පැතිකිරිය මත එන ඒගොල්ල පටන් ගත්ත කොහින්ද කොහොමද ආවේ කොහෙන්ද ආවේ මොනවද කළේ කියන එක හොඳට තියෙන විස්තර කර. 1800 ගණන් අගවාගේ වෙනකොට අරක්කු රේන්ද වලින් මින්නම් පතල් වලින් ආදායම් ලබා ගත්ත මිනිස්සු පෝසත් වෙලා මුදලි මුහන්දිරම් කරන් ගත්තා. ඒ කවුද? ඒක හොඳට පෙන්නනවා. ඔබට බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් තිබෙනවා. ඒවැ ඉන්න කුරුතේලිස්. කඩුල්ලේ කුරුතේලිස්ලා තමයි ඔය. මින්නම් මින්ගම් දැලේ හිටපු අක්කුහාමිලා තමයි ඔය. ඒගොල්ලෝ පෝසත් වෙලා ප්‍රභු වෙන්ද ලොකු ගෙවල් හදාගෙන ඒ වලව් කියලා පද නම දාගෙන හාමුල අක්කොලව් අක්කොලනේ අක්කොලයි මේ හාමුලව් මුදලි මුහන් දිරන්න මං කැමති නෑ මිනිසුන්ගේ පිටිකිරිය හොයලා මිනිසුන්ට අපහාස කරන්න ජීවිතුන් අතර නැති අයත් ඉන්නෝනේ හැබැයි හොරමෙන්ඩල් වලින් ආපු ආද්‍රියන් කියන මිහාගෙන් පැවතෙන ලන්දේසි කාලේ ජූනියර්ස් ක්‍රිකට් ජයවර්ධනගේ උපත්ය මුල අක ඔක්කොම තියෙනවා අපේ ධර්මශ්‍රී කාර්ය වසන් පොතක් ලියලා තිබෙනවා තම්බි මුදියංශ කියලා තෝම මුදියංශ ඒ පොත කියවන්න ඔන්න ප්‍රභූවරු මම කියන්නේ මම ඔක්කොම දන්නවා ඊට පස්සේ ඕකේ යුගයේ හිටපු නීලප්පෙර අරිට්ටකී පෙන්ඩු වෙරුමාල්ලා එන කාලේ ආපු නීලප්පෙරුමාල්ගේ මුණුපුරා තමයි පස් අර මේ රටේ ආගම භාෂාව පාවිච්චි කරලා දේශපාලන බලය අල්ලගත්තේ මන් නම කිව්වේ නැතර තේරෙනුම් අන්තිමේදී 47න් පස්සේ නිදහස කියන එකෙන් පස්සේ මේ රට විනාශ කළේ ඔය දෙගොල්ලෝ පක්ෂ හදාගෙන 47 ඉස්සෙල්ලා මෙහෙම ජන වර්ග පිළිබඳ ලොකු කලබල තිබුණේ නැහැ 58 ශ්‍රී කලබල ඇති වුණා ශ්‍රී කෝලහල ඊට පස්සේ දිගටම ජන වර්ග කලබල ඇති වුණා 71 තරුණයන් නැගී හිටියේ ඇයි හොයලා බලන්න ඉතිහාසය. ඒ නැගී සිටි මේ ප්‍රතිපල හොයලා බලන්න. අක්කර දහස් ගණන් තිබුණේ අක්කර 50ට බැස්සේ මොකද? 71 නිසා. 71 දී එංගලන්තයේ මහරජිනගේ රාජ්‍ය එංගලන්තයේ මහරජෙන්ට විරුද්ධව කැරලි ගැහුවයි කිව්ව විජේ වීර 1972 වෙනකල් තිබුණේ මහරජිනගේ රාජ්‍ය. එතකොට 71 ප්‍රතිපලයක් තමයි ජන රජයක් බිහිවීම. ඉඩම් ප්‍රසංස්කරණය ජන රජයක් බිහිවීම. ඒ ජීවිපි දූ දහස් ගණන් අපේ මේ රටේ තමුන්නාන්සේගේ දූ දරුවෝ සහෝදර සහෝදරි
ත්‍රාස්තවාදීන්ගේන පඩප්පුලි පාලකයෝ. ඊට මම ඒ ටික එදෙන කිව්වේ. ඊට පස්සේ මම කියන්නම් මට මේ වැඩගත් කතාවක් තියෙනවා. මම මට තියෙන කාලය තුළ මට ම ආවේගෙන් මේ කතා ගන්න මෙව රටටම හොර කරනවා. හරි 47 ඉඳලා 77 වෙනකල් අවුරුදු 30 හොරගොල්ලේ බලවෙන් බෝතලේ බලවෙන් හොරගොල්ලේ බලවට තමයි ඔටුන්න මාරු වුනේ අගමැතිකම අවුරුදු 30 මම බලා හිටියා ළමේ ගැටවරේ කරුණේක් වශයෙන් 77 මොකද වුනේ වලව් වල තිබිච්ච ඔටුන්න වතු වලට ගියා මොකද්ද වත්ත සේදවත්ති ජයවර්ධනලායි කෙසෙල්වත්ති ප්‍රේමදාසලාටයි අන්න දේශපාලන ශිෂ්ටාචාරයේ කනපිට ගහපු දැන වලව් වල කෙනෙකුට කිසියම් ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් පිළිගැනීමක් ඇතෝ මිසු වැඩේ කළා ඉවත් රාඩියෝ හිටියේ නැහැ චේන් කඩාපු යොමු හිටියේ නැහැ UNP ශ්‍රී ලංකාවේ කෙහෙල්වත්තට ගියා විතරයි සොත්ති උපාලි UNP කෘත්‍ය අධිකාරී සභිකේ කොහොමද ලස්සන 77න් පස්සේ තමයි ලංකාවේ දේශපාලනේ වලත්ත ඉන්න අතරපත් උනේ ආදරයන් පත්ුනේ ලුම්පනයිස් උනේ UNP එකේ ලුම්පනයිස් වීම තමයි අද සජබි කියලා කියන්නේ ශ්‍රී ලංකා එකේ ලුම්පනයිස් වෙච්ච පාදඩ කරන වෙච්ච එක තමයි අද පොහට්ටුව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ කෙවගේ පාදඩ හිටියේ නැහැ ඉස්සර ඊළඟ රත්නලා කොබ්බෑ කඩුලෝ වටිනා මිනිස්සු ඉති UNP එකේ තේම ජරා මිනිස්සුත් නැහැ ඔවගේ දැන් ඉන්න ජාතිය මිනිස්සු මං නම් කියන්නේ ඒක සදාචාරාත්මක නැති නිසා ඒ නිසා අර අපේ මහාචාර්යතුමා කිව්වා ප්‍රභූවරු නෑ ඔය කිසිවෙක් ප්‍රභූවරු නෙමෙයි තමුන්නාන්සලා තමයි ප්‍රභූවරු මේ රටේ තමුන්නාන්සලා හඳුන්වන්නේ නිර්ප්‍රභූ කියලා නිර්ප්‍රභූ නෙමෙයි මුළු ජනතාවම ප්‍රභූ අරුන් ජනතාව කොල්ල කාපු තක්කඩි ලස්කිරිඤ්ඤෝ දැන් අහයි කවුද මේ ලස්කිරිඤ්ඤෝ කියන්නේ කවුද කියලා පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි හමුදා නෝරට ගහන් දෙනකොට ඒ හමුදාමන් වලට සහය දුන්න ස්වදේශික හමුදා හැඳින්නුවේ ලස්කිරිඤ්ඤ හමුදා කියලා. ඔය කට්ටියත් ඔය අපුහාමිලත් ලස්කිරිඤ්ඤෝ. කළු සුද්ධ නෙමෙයි. කළු උනත් සුද්ධ වගේ ඉන්නව නම් හොඳයි. මුන් කළු සුද්ධ කරනවට පරවැඩ කරන්නේ. චේන් කඩපෙවුම් පාර්ලිමේන්තුවේ හිටිය කවද්ද? පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැහුවේ කවද්ද? පාර්ලිමේන්තුවේ තුන බයිබලය අරගෙන විසිකලේ කවුද? එව්වා ඒක ඉස්සර සිද්ධ වුණේ නැහැ ওই පාර්ලිමේන්තුවේ. මම හැට දැකලා තියෙනවා. මම ඩඩ්ලි සෙනනායකගේ ඉඳලා වර්තමානයේ දක්වා රනිල් මල්ලිට දිනේෂ් මල්ලිට මම මේ කියන්නේ. මොකද ඒගොල්ලෝ මට අවුරුදු ගානක් බාලයි. හරි ඔය මල්ලිලාට කියන්නේ ඔයගොල්ලන්ගේ අතීතය අපිට මේ හාමු පාඩ දාන්න එපා ජනතාවට. මින් ඉදිරියට හාමුලත් නැහැ අප්පොලත් නැහැ. හරි ඔය ප්‍රභු නැහැ. මේ සමාජයේ තමුන්නාන්සේ තමයි ප්‍රභු. මේ ජනතාවගේ රජයක් මේ රජයේ මේ ජනතාවගේ බලයක් දැන් ගොඩ නැගෙමින් තියෙනවා. ඒකට නායකත්වය දෙන්න බලවේගයක් තියෙනවා. ඒ බලවේගේ පරාජය කරන්න පුළුවන් කමක් නැහැ කියලා මම කියනවා. අද ලෝකේ පුරාම මම මේ ගියේ සුමානේ ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ආවේ. එහේ ඕස්ට්‍රේලියාවේ හැම නගරයකම ජාතික ජන බලවේගී ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. යුරෝපයේ ක්‍රියාත්මක වෙනවා. අරාබියේ ක්‍රියාත්මක වෙනවා. ඕස්ට්‍රේලියාවේ පමණක් නෙමෙයි ලෝකේ දෙන මහද්වීප පහේම ජාතික ජන බලවේගී ක්‍රියාත්මක වෙනවා හදවතින්. වෙන පක්ෂවලට එහි ක්‍රියාත්මක වෙන්නේ නැහැ මහද්වීපවල. ඒ නිසා මතක ඇති නේද මුංගේ තියෙන හීනමානේ එක්කෙනෙක් ඇවිල්ලා උතුමාණන් කිව්වා අනිත් එක්කන ශ්‍රීමතාණන් කිව්වා මේ රටේ 75 අවුරුද්දක් කිසිම කෙනෙක් පත්තිරිකෝට් නැක් ගිනේ දියුරුන් දෙන්න ලස්කිරිඤ්ඤ ජූනියර් ස්විචත් සහ ලස්කිරිඤ්ඤ ප්‍රේමදාස තමයි නැක් නෝ මේ රටේ වට නගින්න පුළුවන් සුසුකම් තියෙන ප්‍රභූවරුවත් නැග්ගේ නෑ උන්ට හීනමානයක් තියෙනවා තමුන්ට ප්‍රභූත්වය ලබා ගන්න ඒකයි අර සල්ලි හම්බ කරලා ලොකු මන්දිර හදලා ඒවට වලව්ව කියවගත්තා. වලව්ව කියන්නේ රදලයන්ගේ නිවසට. රදලිය කියන්නේ රාජසභාවේ නිලමක්කාරකම් දරපු නිලමයෝ. අධිකාරම් මහා අධිකාරම් දෙසාව වගේ. මුන් කවුද? කොහෙන් ආපු උන්ද?
කවද දාවේ කොහෙන්ද ආවේ කොහොමද ආවේ මොනවද කළේ කියලා අපි හොඳට ඉතිහාස ගන්න වෙන්න ප්‍රභූලා කියන්නේ ප්‍රභූලා නෙමෙයි ප්‍රභූලා කැන්සල් දැන් ජාතික ජන බලවේගයේ ඉදිරියේ ප්‍රභූලා කැන්සල් මේ ඉන්නේ ප්‍රභූලා ජනතාව තමයි ප්‍රභූ නිර් ප්‍රභූ නෙමෙයි අපිට හරි සන්තෝෂයි 1970 ගණන් මුලින්ම අපි කියපු දේවල් දැන් ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙනවා හිතට දුක අපිත් එක්ක හිරගෙවල් වල හිටපු අය පොලිස් කුඩු වල හිටපු අය මරුන් කාපු අය දැකපු සිහින දැන් ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා ජන බලනය ගොඩ නැගෙයි ඒකට අවශ්‍ය නායකත්වය තියෙනවා ඒ නිසා ඔය අපුහාමිලට හරි නිලමෙල නෙමෙයිගොල්ලෝ ඔය අපුහාමිලට කවුරුන් නිලමෙ කිව්වේ නැහැ නිලමෙල ඉන්නේ මෙහේ හරි මැදමූලනවත් බෝතලේවත් පොරගොල්ලේවත් එහෙම නැත්තම් බොරළු ගඩවත් මේ ඒ ලස්කිරිඤ්ඤ අපහසට නෙමෙයි ඔයලා බණ්ඩේ සබ්දකෝෂ්ටි ලස්කිරිඤ්ඤ කියන කවුද කියන්නේ හරි ඊළඟට මොමුන්නාන්සලා බලයි නම් කියලා මම ගන්න මට සතුටුයි අපි ජීවිත කාලයක් අරගල කරපු එකේ ප්‍රතිඵල මැරෙන්න ඉස්සලා දකින්න එක මේ ඉදිරිමුදු වනාගත ජාතික ජන බලවේගයට මානිමාවට මේ රටේ પરම්පරාගත කොම්බි තලි පොඩි වීදි පොදු ජනතාවට ජයග්‍රහණ ලැබේවා